ගමේ ඉන්නවට අල්ලගෙන ගෙනාවා මොස්සි රීණියන්ව මෑයෝ ගල් ගහලා මරන්න. එතකොට මේ මරියාගේ අත්දැකීම තමයි මේ ගීතේ කියන්නේ. අපිට පුළුවනි ඒ ගීතය මරියාගේ අත්දැකීමත් එක්ක ජේසුගේ ආදරය බෙදා ගන්න. පපුව ඇවිල්ලා මොනවද කරන්නේ? රොන් ටික ගන්නවා, නේ? මල පාවිච්චි කරනවා. ඊට පස්සේ මල තනි කරලා යන්නට ගියා. මොසස්ගේ හිමි මොකද කරේ? මොසස් රීණිය ඇයව වෛශ්‍යාවක් කළා, ඇයව ගණිකාවක් කළා, මිනිස්සු ඉදිරියේ ඇයව ගල් ගහලා මරන්න ඕනයි කියලා. නමුත් ජේසු මොනවද කියන්නේ? මද සුරංගේ ඔය සලේනා හමියුන් කුසුම කිමා. එනිසා අද මරියාවන් තනියලා මිනිස්සු ඇවිල්ලා ඇගේ සාමය උරා දීලා ඇයව පාවිච්චි කරලා යන්නට ගියා. නමුත් ජේසු දැක්කේ මරියාවන්ගේ ඇතුළත ඇතුළාන්තයයි. ජේසු මරියාවන්ගේ පිටස්තර ජීවිතය දැක්කේ නැහැ. ජේසු මරියාවන්ගේ පෞකාර ජීවිතය දැක්කේ නැහැ. ජේසු දැක්කේ මගේ මදලේනා ඇතුළ වෙනස් වෙන්න කියන ආශාවයි. මරියා මදලේනා තවත් අවස්ථාවක් ලැබුණොත් ජේසු අත්දකින්නවා කියන එකයි. ඇය පාවිච්චි කරපු අය ඇයට සල්ලි දීලා කියනවා. ඇය ඉන්දිකෝ සතුරුනාව ඇයට තනිකමක් ඇගේ ජීවිතයේ අඩුපාඩු මතුවේ. ඇයට අහිමිණු ජීවිතයේ ඒ ආපයට දෙන්නට බැරි වුණා. ඒ නිසා ජේසු ඇයට අනු ජීවිතය අතුණා. ජේසු බිම නැමිලා මොනවද කියනවා? මොනවද ලිව්වේ? අද බයිබල් විසාරණය පාඩු ප්‍රශ්නය ජේසු මොනවද ලිව්වේ කියන එක. මොනවද ජේසු ලිව්වේ? ලිව්වේ තමාගේ එකම දෙවියන්ට වන්දනා කරන්න තකමින් තගේ අසල් ගැසියාට ප්‍රේමය කරතයි ලිව්වේ. ඇයි ඒ ප්‍රේමය කරත මිනිස්සු මොකද කියන්නේ? මිනිස්සු දෙවියන්ට ආදරය කරා. ඒ නිසායි ඇය ගෙනල්ලා කිව්වේ මෑයට මොස්සුගේ ඉතිහාසය ගල් ගහර මරන්න උනා. හරි, ඔබ නීතිය එක අකුරට පිළිපදිනවා. ඇයට ගල් ගහර මරන්න හැබැයි නීතිය අනිත් පැත්තේ තියෙනවා. තකනේ කගේ අසල් ගැසියාට ප්‍රේම කරන්න. කොහේ ප්‍රේමය? කොහේ ආදරය? මරියාවන් ජේසු ඉදිරියේ මුළු ලෝකයම අත්හැරියත් ජේසු ඉදිරියේ ඇය පාපය අත්හරිනවා. ආදරේ හමුවේ ඇය වෙනස් වෙනවා. ඔය ආපු මිනිස්සු කිසිම කෙනෙක් ඇයට ආදරේ කියලා නැහැ. ඒ ආපු කිසිම කෙනෙක් ඇය වෙනස් කරන්න උත්සාහ කරේ නැහැ. ඔවුන්ම තෘප්තිමත් වෙලා ගියා. නමුත් මරියාවන් ආදරේ හමුවේ වෙනස් වුණා. ජේසුගේ වරද අපේ නේ
හරයක් එකක් කියනවා මෙයා දෙකක් කියනවා හරයක් මෙහෙමයි මෙයා මෙහෙමයි හරයක් වැරදි මෙහෙමයි කියලා අපි කවකෙරුණ කියලා හොඳ මූණ අනිත් එක්කෙනාට දිනනවා හෙන්න ඔහා හරයක් නෝ යාගෙන මෙහෙම කියලා දෙනවා මම නම් කිව්වෙත් නෑ මං කෝ යාට එහෙම නෙමෙයි මෙහෙමයි නමුත් අපිම තමයි ගිහිල්ලා කියන්නේ ඉතින් ඒ නිසා ජේසු මොනවද ආයෙ කියන්නේ එතරායෙන් දිවයක ඔබ ඇවිදින් මාහිදලා සතුටු නොවෙන් ජේසු හමුවේ රණ්‍ය මැදලා වෙනස් වුණාම පරිවර්තනා මොනවද කිව්වේ එකනම් ආයෙ ඉන්න එපා එතත් ඔබ ඇවිල්ලා මාව පාවිච්චි කරලා මට මුදල් දීලා ඔබ යයි මාව රිදවලා යයි මාව හරිනවා ආදර සෞදර සෞදර මෙන්න මේක අපිට තේරෙනවා නම් අපි වෙනස් වෙනවා අපි ස්වාමීන් වහන්සේ තුල පාපය අත්හරිනවා අපිට මුඟක් දෙනවා අපි සන්තෝෂයෙන් අපි මේක මේ ක්‍රියාව තුලින් මරිය මදලේ සන්තෝෂය කරනවාද නෑ දුකක් වේදනාවක් පිළිකුලක් තමයි එහෙනම් ජේස් වහන්සේ මගේ ළුවේ මගේ පුතේ එහෙදී ලබන්නට නම් ඇයි ඔබ මේ දේ කරන්නේ අවසානයේ ඔබට වේදනාවක් නම් දුරවන්නේ ඇයි ඔබ මේකට යොමුවන්නේ බලන්න ලස්සන අත්දැකීමක් මරියාවන් ජේසුව හමුවේ වෙනස් වෙනවා එහෙම වෙලාපු කිසිම කෙනෙකුට බැරි වුණා ඇය වෙනස් කරන්නට නමුත් ජේසුගේ සැබෑ ආදරය දීසා ඔබ දෙවියන් ආදරේලා ඔබ පාපය අත්හරිනවා ඔබ වැරදි කරලා ඇති සමාජයම පිළිකුල් කරලා ඇති ඔබ හම්මතු ගහලා ඇති ඔබ ලේබල් කරලා ඇති නමුත් සමිනාස්සගේ ආදරේ හැමෝම ඔබ වෙනස් වෙනවා බලන්න දකුණු පස හොරා මොකද උනේ ජේසුගේ ආදරය හැමෝම වෙනස් වුණා නේ ජේසු කිව්ව කොරක මේ මැරෙන්න යන මොහොතේ කෝ අදතර නාවක් සීමත් කරන්න දැන් පොරේ මිනිමල් වේ මංකල කාලේ ඔව් මරණවතී සංග්‍රාජ්‍ය හිමි කරගත්තා ඒ නිසා සමාජයේ ඔබට මොනවා කිව්වත් සමාජයව පිළිකුල් කරා සමාජයව ඔබ හම්මඩු විහවා ඒක කියන්නේ ඊ ඔබ ගණිකාවක් වෙන්න පුළුවන් ඊ ඔබ බේමන්තෙක් වෙන්න පුළුවන් ඊ ඔබ කුඩුකාරයෙක් වෙන්න පුළුවන් ඊ ඔබ සමාජය පිළිකුල් කරන අසාධාරණකම් තුල ජීවත් වෙච්ච කෙනෙක් වෙන්නට පුළුවන් ඔබ නැත්තර නැතිලා අසභ්‍ය චිත්‍රපටි බලලා ජීවිතය නන්නත්තාර කරගෙන අද ඔබට බලාපොරොත්තුවක් නැතුව ඉන්න ඕනේ නිසා ජේසු ඉදිරියේ ඔබ කියන්නේ ජේසුනි අප්‍රසාද වහන්සේ වැඩම කරපුවාම ජේසුනි මම මහා බෞකාරේ මා වෙනස් කරනවා මගේ වදලාගේ බෞකාරකම වෙනස් වෙයි ජේසුගේ ආදරය ලැබුණ නිසා ඒ නිසා ජේසුගේ ආදරය තුළ ඔබ මා වෙනස් කරනවා අපි සමාජයට බොහෝ වෙලාවට ඇවිල්ලා කියන මම කීප දෙනෙක් මට ඇවිල්ලා කියන බෞකාරේ ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කරනවා
යලි මා විකසිතේ මල් කුඹලන්නට මල් පිපෙන්නට ආශිර්වාද කරන්නේ කවුද ස්වාමී මහර්ෂී ඒ පිපුණු මල් නැවත බඹුරු වැවලා රොංගන්න ඉඩ දුන්නොත් මිනිසුන්ට ආකර්ෂණය වෙන්න ඉඩ දුන්නොත් මොකද වෙන්නේ ඒ මල ආයේ පර වෙනවා අන්න ඒක තමයි මාගේ වන්දනාවේ අන්තිම යාඥාව මම ජේසු හරහා වෙනස් වුණා එහෙමනම් ආයෙත් මාව මේ පෞකාරවලට ඇදලා දාන්නද එපා ඉතින් ඒ නිසා ඔබ මිනිස්සු හොයාගෙන ගියොත් ඔබ ප්‍රසිද්ධිය හොයාගෙන ගියොත් ඔබ බලය හොයාගෙන ගියොත් කවමදාකවත් ඔබ පිපෙන්නේ නැහැ ඔබ පර වෙනවා නමුත් ඔබ ස්වාමි වහන්සේව හොයාගෙන ආවොත් ස්වාමි වහන්සේගේ ආදරය ලැබුවොත් ඔබේ ජීවිත සාර්ථක වෙනවා ඉතින් ඔබේ ජීවිත වෙනස් වෙනවා ඕනම කෙනෙකුට බුදුවැණි මලක් පර කරන්නට මලක් අදලා තමන් නමුත් කිසිම කෙනෙකුට බෑ මලක් පිපෙන්න සලස්වන්න ඒ මලට ජීවේ දෙන්නේ ඒ මල පිපෙන්නේ ස්වාමි වහන්සේගේ ආදරය නිසා බලන්න අපි මේ සින්දුව තුළේ ජේසුගේ ධර්මය ජේසුගේ ආදරය පිටකලින් ඔබ හිතුවාද පිටකලින් හිතුවාද මේ කියන්නේ මරියමන්තලේ ළඟ ඇත්තීමක් කියලා බලන්න අද ඕනම චොකෝ වයිලා එක අපි සුද්දෝ බයිබලිය අරගෙන ජීවත් වෙන්නද අපි හදාගන්න පුළුවන් ඒ ඔයාලේ නොයේ සින්දු තියෙන එකක් මේ මේ පරිසරයන් තුළ අපිට පුළුවනි ජේසුගේ ධර්ම ජීවමාන කරන්නට ජේසුගේ ආදරය ජීවමාන කරන්නට ජේසුගේ ආදරය තුළ අපිට අපේ ජීවිත වෙනස් කරගන්නට අපේ ජීවිත ආදරය අත්දකින්න නිසා ඔබ වෙනස් වෙනවා වෙනස් වෙන්න තියන්නේ ඒ ජේසුගේ ආදරය නිසායි වෙන දෙයක් නිසා නෙවෙයි මම ආරයන් කියන බයද මට මැරුණාම අනන්තමක් වෙන්නේ නැතුවේ මම ආශිර්වාද කරන්නේ නැතුවේ එහෙම එහෙම නිසා නෙවෙයි මම වෙනස් වෙන්න තියන්නේ මම ජේසුව අනුගමනය කරනවා මම ජේසුව අත්දකින්නවා ඒ නිසායි ඒ නිසා අපි ආමාරණ අපිට වෙලා කියනවා අපේ තවත් සින්දුවක් තුළින් ජේසුගේ ආදරය තවත් සින්දුවක් තුළින් ජේසුගේ ප්‍රේම කතාව අපි අත්දකින්නට උත්සාහ කරනවා මේක කියන්නේ කාටද? ඈ මේක ජෝතිපාල මහත්මයාගේ සින්දුව. ජෝතිපාල මහත්මයා ලස්සනට කියනවා මොකද්ද කියන්නේ? ජෝතිපාල මහත්මයා කියනවා සරසපුරා නිර්මාණය කුඳු සමන් මල් අතරේ කිඩා රන්මලේ පවා සුවඳ ගුණිය හැරේ කිඩා රන්මලේ පවා සුවඳ තිය හැරේ එහෙනම් අපි ඒ සින්දුව තුලින් දෙන පරිවිදේ ඒ සින්දුව තුලින් දුබායි අබුඩාබී ඉන්න අපිට දුබායි ඉන්න අපිට සමුනාංශය දෙන පරිවිදේ මොකක්ද කියලා අපි මේ ඉන්න
සුවඳයි. ඒ මල් පිපුණාම මුළු පරිසරයම සුවඳයි. හැබැයි කිඩාරම් මල ගඳයි. කිඩාරම් මල ගඳයි. ඒක කිඩාරම් මලේ ගඳ දැකලා තියෙනවද? නැද්ද? හරියට කොයිවල් චිකන් එකක් කනවාම ඒ උයන් ඉස්සර කමලවන්න එන්නේ ගඳ. එහෙම නැත්නම් අපේ වැසිකිලි වලව පිපිලා සුවඳ යනවා වෙන්නේ. අන්න ඒ ගඳ. කිඩාරම් මල පිපුණාම කවුරුත් ඒ ළඟට යන්නේ නැහැ. හැබැයි මේක තුල යම් ධර්මයක් යම් සත්‍යයක් වෙනවා. මොකද සත්‍ය කිඩාරම් මල වඩනගෙන නිර්මාණය මල සම්මල සුවඳ සමන් මල මේ කුමුදු මල හැම මලක්ම වඩ කරගත්තාම ඒ මල සුවඳ ගන්නවා. මේක නෙවෙයි ජේසුගේ ධර්මය. මේක නෙවෙයි ජේසු අවුරුදු 3ක් තිස්සේ කියලා දෙන්න උත්සාහ කරේ. මොකද මම ආවේ රෝගීන්ට නිසා රෝගීන්ට නෙමෙයි එහෙම කිව්වේ මම ආවේ පෞකාරයෙන් ගලවන්න නිසා නරක මිනිස්සු ගලවන්න එහෙම කිව්වේ නෑ මම ආවේ නේ රෝගීන්ට නිසා නිරෝගීන්ට නෙමෙයි මම ආවේ පෞකාරයෙන් ගලවන්න නිසා තාතදාන්ත දීන්ත කුඩු ස්වර්ගයට යන්න ඉන්නයි ගලවන්න නෙමෙයි ඉතින් ඒ නිසා බලන්න ඒ ධර්මයේ ජේසු අපිට කියලා දෙනවා මොනතරම් අපවිත්‍ර පෞකාර මිනිසෙක් වුණත් ජේසුක තුරුළුන්වම ජේසුගේ ආදරේ වන්දගත්තාම සුවඳ ගහනවා අන්න ඒක තමයි ඒ ජේසු අපිට දෙන පරිවිඩය ඉතින් මොනවද කියන්නේ පරිවිඩ මුවන් මිනි මුතුමෙන් පහන් දිලනවා එවදු පහන් අතුරු වීමන් පහන් කරනවා වැලි තලයේ සැඟවිලා යකින්න දෙනවා ඒ දැනි ඉඳ මගේ හඳුළු ගලනවා ඒ නිසා මිනිස්සුගේ ජීවිතේ ගියා ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ මරියවත් දෙනලා ගණිකා
පින්නම් කළ කෙරේ. ඕ මගේ දෙවියෝ, ඕ මගේ ස්වාමි, එදා අවකාර ජීවිතයේ කරපු ඇය ස්වාමීන් වහන්සේ මාගේ සියල්ල ස්වාමීන් වහන්සේ මට අයිති කෝ උන්වහන්සේ කියලා හොයන්න තරමට ගෙනාවා. එහෙමනම් ඒ හැම චරිතයක් තුළම ඇතුලේ යම් ගුණාංගයක් යම් හොඳක් තිබුණා. ජේසු ඒ දේ දකින ඒ සමිසුන්ගේ හොඳ ලස්සන තියෙන්නේ ඇතුලේ හදවතේ. මේ හදවත් අපි වෙනස් කරගන්නට ඕන. ඒ නිසා ඔබේ ජීවිතය දිහා බලලා මිනිස්සු මොනවා කිව්වත් ගණන් ගන්න එපා. මිනිස්සු ඔබට නොයෙක් දේවල් කියයි. ඔබ හොරා, මීමරුවා, තක්කඩියා, ගුබාඩියා, කුඩුකාර මොනවා කිව්වත් ඔබට වැඩක් වෙන්නේ නෑ. නමුත් ජේසු දන්නවා ඔබේ ඇතුළාන්තය. ජේසු දන්නවා ඔබේ නියම ස්වරූපය. ඒ නිසා ඔබ තුළ ඉන්න දිවසේවරයා ජේසු දකිනවා. ගීතාවලියේ 131 වෙනි ගීතාව කියනවා, මාව මැව සම්නාස මාගේ සියල්ලම දන්නවා, මගේ ඇතුළාන්තය දන්නවා. මව කුසේ මම පිළිසිඳ ගන්නට පෙර උන්වහන්සේ මාව හඳුනනවායි කියලා. ඒ නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක් අහසින් පාත් වෙලා නෑ, කපුටේ කියලා දැම්මේ නෑ, රෝස ගැලෙන් කියලා දැම්මේ නෑ. මේ ඉස්සර අපි දරුවන් කියනවා, පුතේ කොහෙන්ද අයියා මල්ලි මල්ලි ගෙනාවේ, නංගියා ගෙනාවේ, අපි රෝස ගැලෙන් ගෙනාවා, කපුටේ කියලා දැම්මා, ඉස්පිරිතාලෙන් ගෙනාවා. දැන් කිව්ව අපේ දරුවෝ දැන් ගේ අනේ අම්මේ ස්වභාවික ප්‍රජනන මාධ්‍යත් එක්ක අපේ පොලේ කිසිම කෙනෙක් ඉපදිලා නෑ නේ කියලා. ස්වභාවික වීණාව වාදනය කරනවා, මේක වාදනය කරන්න බිරින්දෙක්ද, ඒක වාදනය කරන්නේ වැලිහිටියද කියලා නෑ. ජෝතිමාලගේ සින්දු හවු ඔබ දැන් කල්පනා කළා ජෝතිමාල හිටිය තත්මාලකද දුගී පැත්තද කියලා නෑ. ඔබ ජෝතිමාලගේ හඬට ආදරය කරා. ඔබ ජෝතිමාලගේ සින්දු තුළ අලුත් වින්දනයක් ලැබුවා. ඉතින් ඒ නිසා හැම අලු වලාකුලකම රෙදි රේඛාව තිබෙනවා. ඒ රුධි රේඛාවේ ඒ ආදරය ඔබ අත්දකින්න. ඒ බිඳුණු බිඳුවකින් රීණාවෙන් මිහිරි ස්වරමැවේ සුපෙන් හැඟුම් උපදවා යුතුකි. කුවලයේ කල්වලාවල පවා රිදීගෙන කිමද මේ නියදාම් අමතකව කිය අපිට ආරම අමතක වෙලා තියෙනවා. අද අපිට ධර්මය අමතක වෙලා තියෙනවා. අද අපිට ගුණාංග අමතක වෙලා තියෙනවා. ඔබට අවකාශය තිබෙනවා
මේ අබුඩාබි රටේ කිරාරම් මල් වෙන්නද? නෑ. නිර්මල කුමුදු මල සල් සපුරා මලක් වෙලා මේ තියෙන කිරාරම් මල් සුවඳක් සුවඳයි. අද කී දෙනෙක් දවස් පහක් එම්පත් වෙලා හරියම් කරපු දේ එක දවසින් රාස්තින් දා රැයට ගන්න නැති කර ගන්නවා නේද? විනාශය කරා යනවා නේද? මසාජ් ක්ලිනික් වල කියයි, අර හෝටයිනිස් හෝටල් වල කියයි, අර රෙස්ටුරන්ට් වල කියයි, ජීවිතය නැති වෙනවා ජීවිතය කියනවා නේද? ඔබ දන්නවාද අද පිටරට යන්නට තමාගේ මේ ටිකට් එක හදාගන්නට බැරි ලංකාවේ අසරණ කාන්තාවගේ ශරීර කීයක් විකිනවද මේ වෙනකොට? ඒ ඔබේම සහෝදරිය ඔබේම සහෝදරයා වෙන්න බැරිද? මට ආරියට දුක හිතනවා. මම පෙරේදා ස්පිරිතාල දෙකකට ගියාම දුබයි පල්ලියලක තියෙන එකටයි දුබයි කවුමේ තියෙන්නේ. මගේ මීසන හිටපු කසුර සමිතිය වල ළමයි ඇවිල්ලා අද ඉන්නේ ඇවිල්ලා තියෙන ස්පිරිතාලේ වැඩ කරන්න. නමුත් කරන්නේ මොකද්ද? බිමත් උදානවා, බිම පොලිස් කරනවා, ඩිරාමය 100ට 700ට. ඉතින් ඒ දරුවන් හොයාගෙන ගිහිල්ලා ඒ දරුවන්ගේ ජීවිත සුවඳවත් කරන්නට ඒ තරුණ දරුවෝ ඊළඟට මොකද කරන්නේ? රුපියල් 10,000 20,000 ජීවත් වෙන්න පුළුවන්ද? ඊට පස්සේ එක එක කෙනාගේ බිලි පූජාවකට පත් වෙනවා. එක එක කෙනා සමග තැන් තැන් වල කාමර වල ගිහිල්ලා ජීවිතේ පාර කර ගන්නට උත්සාහ කරනයි සල්ලි ලැබෙනවා. ලංකාවේ අය සල්ලි ලැබෙනවා. ඔබේ පවුල් ජීවිත කීයක් කඩා කප්පල් කරගත්තද? ඔබ මේ රටට ඇවිල්ලා ඇත්ත ඔබටත් ආශාවක් ඇති, ඔබටත් හැඟීම් ඇති. නමුත් එහෙමයි කියලා ඔබේ එහෙ ඉන්න දරුවන්, එහෙ ඉන්න පවුල්, ඔබ කසාද පහක් කරගයි, ඔබේ ස්වාමෘෂ්‍යෝ කසාද පහක් කරගයි, භාර්යාව කසාද පහක් කරගයි. නමුත් ඒ දරුවන්ට හරි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් නැතිවෙනවා. අන්තිමට ඒ දරුවන්ට කියන්න වෙන්නේ ගුරු මෙදරට සමදායන මව්පිය අතරේ මගේ පියා කවදාවත් නෑ මාරුත්තේ. පියාගේ නම උප්පැන්නේ ලිහෙන තීරුවේ, පියාගේ නම විරක් වුණේ කොහොමද? ඒ දරුවන්ට අන්තිමේට කවුරුත් නෑ මේ ළඟදී මම පල්ලියට ගිහිල්ලා එක්තරා පිරිමේ මට පවුල් පහක් ගෙනල්ලා දුන්නා. මේ පවුල් පහට කතා කරන්න කියලා මම මේ පවුල් පහට කතා කරපුවාම මේ පවුල් පහ පවුල් 21ක් එක්ක සම්බන්ධ වෙලා ඒ කොහමද AB කියන එක කියනවා, CB කියන එක කියනවා, A සින්ත් එක්ක සම්බන්ධතාවය, B F එක්ක, E D එක්ක ඔන්න ඔහොම සම්බන්ධ වෙලා පවුල් 21ක් අවුරුදු. ඒක ටිකක් හරි දරා ගන්න පුළුවන් කියලා ඊට පස්සේ මොකද උනේ? දරුවෝ 53 දෙනෙකුට හරි අම්මගේ තාත්තා කෙනෙක් නැහැ. ඒ දරුවෝ 53 දෙනා සමාජයට ගියාම මොන තත්ත්වයක් උදා වෙයිද? ඒ දරුවෝ හොරටක් කරයි, කුඩු වැල්ලකාර වෙන එක අහන්න දෙයක් නැහැ. ඇයි අද ඉතාලියාම හරහා සම්පූර්ණ වෙන්නත් පුරේ ඉඳන් දැදුරු ඔය පාලම ළඟට යනකම්ම අවුල් ජීවිතේ විනාශ වෙලා සුදියාගෙන හේතු දාලා තට්ටු දෙකේ තුනේ ගෙවල් නැදුවට ඒ ඇතුලේ ඉන්නේ වවුල්ලු කලවැත්තු විතරයි. පවුලක් නැහැ. ගෙයක් තිබ්බට පවුලක් වෙන්නේ නැහැ. අද ඔබ අබුඩා මැලේ දුබා යාපු වෙලාවේ ඔබේ පවුල් කීයක් කැරේ සැන්නේ? ඇයි ඔබ ඉන්නේ මේ ලංකා අන්නට ඉන්නේ ඇයි? කීයක් හරි හොයාගෙන මගේ පවුල ගොඩ ගන්න මගේ දරුවන් හොඳ අධ්‍යාපනයක් දෙන්න. නමුත් මේ ආපෝ සාධාරණීකරණය මට තනිකව දැනෙනවා. මට අසමීපියක් වුණා පෙට්‍රෝල් දෙයක් දෙන්න කවුරුහා ඉන්න රකීක කාමරේ ඉන්නේ ඇත්ත. නමුත් ඒක නෙවෙයි යථාර්ථයේ නිසා. ඔබට ලොකු වගකීමක් තියෙනවා. කෙදා මහල් සුවඳ අද මාත් කියලා ඔබ වැඩ කරන වැඩමොලේ වෙනවා, ඔබ ආශ්‍රය කරන අය මෙතන පල්ලි ඉන්නේ අතෝස්සයි. තව කී දෙනෙක් ජීවිතේ නැති කරගත්මත් අද නිවාඩු දවසේ ඔබට ඒ අය ජීවිත අපායම් බවට පත් වෙනවා. අන්න ඒ අයගේ ජීවිත ගොඩාගෙන ඒ අයගේ ජීවිත ජේසුස්වර්ත ගේන්න පුළුවන් නම් ඔබ දින ඔබ ජයග්‍රහණය කරන නිසා මම ඔබට දෙන අභියෝගේ ඔබ පල්ලියට ඇවිල්ලා ආදරණීය ප්‍රශංසා වේවා, ස්තුතියි ස්වාමී කියලා කියන්න මදි. ඔබ එතන ඔබ ස්වාමීට ඇයි කියලා මම පිට වල අපිට ලොකු වගකීමක් තියෙනවා. ජේසුස් සතියේ සරය මාසයේ සරය ඔබට පූජා වන්නේ. ඒ පූජා කුල ඒ ජේසුගේ ආදරය අත්දකින්නට උත්සාහ කරන්න. එන්න ඒ ලොකු වගකීම තුළ ඔබ ඒක මම යනවා.
ඔබට මේ දයාවෝ කවුරුද වේ මේ සිංහලින් පවා ජේසුගේ ආදරය ඔබට මෙනෙහි කරන්නට පුළුවන් ඒ සිංදුව තුළින් අපේ ජීවිත ලති විවිධ කූඩු හදාගෙන ඒ කූඩු තුළ ජීවත් වෙනවා. ඒක මොනවද කියන්නේ? සල්ලියෝ නුඹලන්නේ නෑ සල්ලියෝ නුඹලන්නේ නෑ පෙන්සිත කසුවය අඳුරන්නේ නෑ සාගේ අපි බොහෝ වෙලාවට කූඩු වෙලා ඉන්නවා. මාත් එක්ක මගේ දෙන්නගේ එහා පැත්තේ අම්මගේ එක්කම වයසක අම්මා කෙනෙක්. මේ වයසක අම්මා මම ඉඳන් රාජිකර සාමාන්‍යයෙන් පස්සාවට එන්නේ නැති. හැබැයි දෙන්න කෙනකොට අපිට උනා දේවල් දෙනවා. එකේම පොලිසිය කොටවල උතලා යම් යම් දේවල් දෙනවා. මේ ගේන ගේන සේ මේ අම්මා එපා කියනවා. මේ අම්මා හරි බයයි මම බලව මොකද කියලා. අම්මට බඩගිනි මේ අම්මා හන්නේ නැහැ. හැබැයි ගෙදරින් අට වාගයක් හදාගෙන ඇවිල්ලා වඩිය වාගයක් හදාගෙන ඇවිල්ලා බෑග් එක දෙමින් අතට දා. ඒව කනවා. අර ට්‍රේන් එකේ දෙන කෑම කන්නේ නැහැ. ඒ අම්මා බය වුණා. ඒ වඩ චාර්ජ් කරයි. ඒ වඩ ගෙවන්න වෙයි. කෑම දුන්නම මම ගෙවන්න වෙයි කියලා ඒ ට්‍රේන් එකේ ඉන්න එළකම අම්මා අද කකා තමයි ආවේ රුබාලේ වලට. ඉතින් සමහර වෙලාවට අපේ ජීවිතයේ වෙන්න මේ වගේ අපි අපේම කූඩු වල ඉඳගෙන තාමත් ඔබ දන්නේ නැහැ ලනු නාශයේ සාගරය වගේ ආදරය ඔබ අහිමි කරගෙන ඉන්නවා. ඔබේම කූඩු වල ඔබ කූඩු හදාගෙන අද කකා ජීවත් වෙනවා. සමහරවල් අපිට ලස්සන භෝජනය ලෑස්ති කරලා තියෙනවා. දිව සත්ප්‍රසාද වහන්සේ අපි ඒ භෝජනය ගන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අඩියක් කාලා පඩියක් කාලා ප්‍රේමියක් දීලා අපි ඔහේ ජීවිතය ගත කරන්න උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේ අපිට දෙන භෝජනය කොච්චර ප්‍රසාද අපිට දෙන භෝජනය කොච්චර සාර්ථකද කියලා අපි සමහර වෙලාවට දන්නේ නැහැ. ඒ නිසායි තවත් මේකේ කියන වෙන කාටවත් හේම නොකියන්නේ මංගලදා සාක්‍යම් මංගලදරේ කරන් මකලාදරේ කරන් උමරි මතත් හින්දවා අපියා දරින් නිදවා. ඒ කියන්නේ මම ඔබට ආදරේ විශ්වාසයේ ආදරේ තමයි කෘෂ්ණ වහන්සේ මාතුල වැඩ සිටීම. අපිට ඉන්න ජේසු අරයට ආදරේ කළා. එයාගේ මට ආදරේ කරන ජේසු කලේ නෙවේ. ඒ ජේසු මට සම්පූර්ණයෙන්ම ආදරේ කරනවා. අපි සම්ප්‍රසාද කූඩුවේ ඉස්සරහා ගිහිල්ලා දන ගහලා නමස්කාර කරනවා. අපි ඒ ජේසුගේ ආදරය අපි අලස ලබා ගන්නට ඕන. සුද්ධවන්තගේ ජීවිත බලන්න නමත බයිබල ආගමේ අය කියලා අපි සුද්ධවන්තයිට වන්දනා කරනවා කියලා. අපි සුද්ධවන්තයිට වන්දනා කරන්නේ අපි සුද්ධවන්තයිට ගෞරවය කරනවා. සුද්ධවන්තයිට අපි නමස්කාරය පුද කරනවා. අපි සත්පුරුෂ වහන්සේ ඉදිරියේ විතරයි ධනින් නැටේනේ ශස්ත්‍රාංගේ වැටේනේ. සුද්ධවන්තයගේ ආශිර්වාදය ගන්නකොට අපි නැගිටලා ආශිර්වාදය ගන්නේ. ඇයි ඒ සුද්ධවන්තයෝ මනුස්ස ජීවිතය ලබලා මේ මනුස්ස ජීවිතය දැහැමි විදිහට ජීවත් වෙලා අපිට ස්වර්ගයේ නිරෝධ ලබා ගන්න මාර්ගය කියලා දෙනවා. ඉතින් ඒක අපිට මාර්ගලාට අපි අවබෝධ කරගන්නේ නැහැ. ඒ සුද්ධවන්තයෙන්ගේ ජීවිත තුළ ඕන සුද්ධවන්තය ගන්න සාමාන්‍ය ඔබ මම වගේ මිනිස්සු කෙනෙක් ජීවත් වුණා. නමුත් ඒ මනුෂ්‍යත්වයේ පරදවලා පාපයේ ජය අරගෙන සුද්ධවන්තභාවයේ ඒක
ජීවිතේ කියලා පරිවර්තන නෑ. ඒ තාත්තා නිසා තමයි මට මේ ව්‍යාපාරේ හිමිුනේ. තාත්තා නිසා තමයි මම මේ ගෙදර අද පදිංචිලා ඉන්නේ. ඒ නිසා ඒක මතක් කරගෙන අපි සුද්ධවන්තයේ පන්තියට ගිහිල්ලා සුද්ධවන්තයේ උඩ යාඥා කිරීමතුලේ මොකද කරන්නේ? මේ සුද්ධවන්තයා ස්වර්ග රාජ්‍යය උරුම කරගත්තා. මට ඒකේ උරුම කරගන්න පුළුවනි. අද අපි සමාන වෙලාවට සුද්ධවන්තයෝ අපිට සල්ලි හොයලා දෙන නේ? දැන් අන්තම මුන්දයා ඉන්නවා ඒ පල්ලියේ පිරුමක් කොට. ඇයි? අන්තම මුන්දයා අමාරුව දෙනවා කාලින් තා මේක පුරවනවා මාන් ගේනවා වරිස් ගේනවා. ඈ වෙන කවරණ සුද්ධවන්තයෙක් ඉන්නවා නම් කාන්දාවට එන්නේ නැහැ. සුද්ධවන්ත තුන්දෙනෙක් ඉන්න අන්තම මුන්දයා සෙබස්තියා මුන්දයා ඈ ඈ ජපමාල මෑණි කව ලූතු මෑණි මොනවද ඒවා ඒ පල්ලි කොහොමද කාරාදලා ස්වාම කොහොම සන්තෝෂේ ඉන්නවා නේ සාහර සාහර ආසන හිඳගේ පල්ලි තීතරා ගන්නවා නේ කාන්තාවගේ දෙන්න සල්ලියට එන්නේ නැහැ ඉතින් අපි මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා නේ අපේ සුද්ධවන්ත කියලා කියන්නේ අපිට සල්ලිය ලබා දෙන අය නෙමෙයි අපේ පල්ලි පොසත් කරන අය නෙමෙයි අප සුද්ධවන්තගේ ජීවිතය තුළින්ම අපේ උන්වහන්සේගේ ආදරය ලබා ගන්න ඕනේ ඒ නිසා ඒ ආදරය අපි උරුම කරලා ගන්න ඕනේ වෙනතාට වක්තිහි නොකියන් පොදේ ආසේ පියාසලන් ආදර නැගුම් මහි දැන් අපි දන්නවා අපි ආදරෙන් ඉන්නවා කවද්ද ඔබ ඒ දේ කියන්නේ කවද්ද ඔබ ඒ කියන්නේ වෙන කාද වක්තේ හේම නොකියන් හොදේ මං ඔබ රාසා කියන්නම් මං ආදරේ කර මට ආදරේ කර ඔබේ මනක් තින්නවා අපි ආදරෙන් ඉන්නවා ඔබට අම්මා තාත්තගේ ආදරේ නැති වුණාට ඔබේ ස්වාම පුෂ්‍යා වාදිනාගේ ආදරේ නැති වුණාට ජේසුගේ ආදරය සාගරයට වඩා විශාලයි ඒ ආදරේ තුල ඔබට සැනසෙන්නේ ඔබට කවදාවත් කාලවත් හරිකම දැනෙන්නේ නැහැ ඒ නිසා ඒ ආදරය කවද්ද ඔබත් දකින්නේ සැබෑ පාපු චාරයක් තුලින් ඔබේ ජීවිතයේ වැන්නා ඒ ජීවිතය තුල අපිට දෙන පණිවිඩය අන්නේක Saladiyo nubalamne na Saladiyo nubalamne na Pensita kasuraya andunamne na Sagraya pantem Adraya lagum nubakurde inne na Sagraya pantem Adraya lagum nubakurde ඒ නිසා ජේසුගේ ආදරය ලැබපු ඔබ අවදාවත් ඔබේම කූඩුවල පැමිණ වෙලා ඉන්නේ. ඔබ අදාගත්තු කූඩුවල අතරමං වෙලා ඉන්නේ නෑ. මොකද ජේසු අපිට ඒ කූඩුව අතහැරලා ජේසු අපිට දෙන මහා විමහනට එන්නට ආරාධනා කරනවා. ඒ විමහනට අපි සිදුව දිනස සාධාරණයෙන් තුල අත්දකින්නේ ජේසුගේ ආදරය දේ වචනයෙන් තුල අපි අත්දකින්නේ ඒ ආදරය. ඒ නිසා අපි ඒ ආදරය අත්දකින්න උත්සාහ කරමු. අපි දැන් සම්ප්‍රසාද වහන්සේ වැළම ගන්නවා. අපේ ජීවිතයේ තියෙන හැම අවස්ථාවකම හැම අවබෝධතාවයක් අපි ජේසුට දෙන්න උත්සාහ කරමු. අපි දැන් දරා